Recuerden. අද මේ ගම්පහ දිස්ත්‍රික් නායකත්වය ලබා දීලත් ඒ වගේම අපේ නාමයේ යෝජනා ලබා දීමට ප්‍රථමයෙන් අපේ මහානායක ස්වාමින් වහන්සේගේ ආශිර්වාදය ලබා ගන්නයි මේ අවස්ථාවට ආවේ. ඉතින් දැන් අපි නාම යෝජනා අවසන් කරමින් අපි බලාපොරොත්තු වෙනවා 10 වෙනිදා හෝ 11 වෙනිදා නාම යෝජනා භාර දෙන්න. ඉතින් මේ වෙනකොට ගම්පහ දිස්ත්‍රික්කයේ ඉතා දක්ෂ කණ්ඩායමක් අපි ඉදිරිපත් කරලා තියෙනවා. උගත් බුද්ධිමත් කණ්ඩායමක්, කාන්තා නියෝජන, තරුණ නියෝජනය, නීතිඥවරු, වෛද්‍යවරු ඇතුළු, ඉංජිනේරවරු ඇතුළු දක්ෂ කණ්ඩායමක් මේ මැතිවරණයට අපි ඉදිරිපත් කරලා තියෙනවා. අපි විශ්වාස කරනවා අපිට සාර්ථක ප්‍රතිඵල ලබා ගන්න පුළුවන් වේවි කියලා. ජනාධිපතිවරණයේදී එහෙම නායකත්වයක් ලබා දීලා තිබෙන්නේ නැහැ කාටවත්. ඇත්තටම මේක මීගමු ආසනයට පමණක් නෙමෙයි, මේ වෙලාවේ සිදුවුණේ පෞගිය මේ රටේ පාලකීන්ගේ එක්ක තියෙන වෛරය. රනිල් වික්‍රමසිංහ මැතිතුමත් එක්ක, ගෝඨාභය රාජපක්ෂ මැතිතුමත් එක්ක, මහින්ද රාජපක්ෂ මැතිතුමත් එක්ක මේ අයත් එක්ක තිබ්බ මේ වෛරය අන්තිමට සජි ප්‍රේමදාස මැතිතුමාගේ කරපිටින් ගියේ. ඒකයි වුණේ. ඒක හින්දා මෙතන වෛරී ඡන්දයක් පාවිච්චි වුණා. ඒ කරුමේ ගෙවන්න උනේ සජිත් ප්‍රේමදාස මැතිතුමා. මොකද සජිත් ප්‍රේමදාස මැතිතුමා ඇත්තටම වැරද්දක් කරපු පුද්ගලයෙක් නෙමෙයි. එතුමා විපක්ෂ නායක, අලුතෙන් පක්ෂයක් හදලා විපක්ෂ නායක වෙච්ච දවසේ ඉඳන් එතුමා කරේ මේ රටේ ජනතාවට සේවාවක්. හුස්ම වැඩසටහන් වෙන්න පුළුවන්, එහෙම නැත්නම් සක්වල වැඩසටහන් වෙන්න පුළුවන්, මේ හැම දෙයකින්ම එතුමා උපරිමය රට වෙනුවෙන්, රටේ ජනතාව වෙනුවෙන් ඉටු කරා. නමුත් එතුමාට ජයග්‍රහණය නොලැබෙන්න හේතු වුණේ අර ඒ කර්මය එතුමාටයි ගෙවන්න උනේ. ඒ වගේම තමයි රනිල් වික්‍රමසිංහ මැතිතුමා අපි විශ්වාස කරා එතුමා ඡන්දේ නොහිල්ලා හිටියන. මොකද ඇත්තටම එතුමාට තිබ්බේ ගෞරවණීය ලෙස විශ්‍රාමයන්. එහෙම වුණා නම් එතුමාට මේ தත්ත්වය උදා වෙන්නේ. සමාජයේ ලොකු කතාබහක් තියෙනවා ඒ අනවශ්‍ය පුද්ගලයන් එකතු වීම පරාජයට ප්‍රධාන හේතුවක් කියලා. මං හිතනවා ඒක යම්තාක් දුරට කාරණාවක් විය යුතුයි. ඒක අපි පිළිගන්නවා. දැන් මේ වෙලාවේ අපි ඒ වෙච්ච වැරද්ද නිවැරදි කරගත යුතුයි කියලා විශ්වාස කරනවා. එම නිසා මේ නාම යෝජනා මණ්ඩලයේ අපි ඉතා පැහැදිලිව ඒ අනවශ්‍ය පුද්ගලයින්ට නාම යෝජනා ලබා නොදීමට කටයුතු කරනවා. එහෙමනේ සාමාන්‍යයෙන් ඉතින් අපි විවෘත ඇප්ලිකේෂන් ලබා දෙනකොට සුදුසු නුසුදුසු අය සියලු දෙනා ලබා දෙනවා. ඉතින් ඒ පක්ෂයේ වගකීම තමයි ඒ සම්මුඛ පරීක්ෂණවලට ලක් කරලා ඒ සුදුසු පුද්ගලයින්ට ඒ අවස්ථාව ලබා දෙනවා. ගම්පදිස්ත්‍රික් කියන්නේ එජාපේ සජබි දෙවන්ත හිටපු උත්තර රොබතුමා වගේ තරුණ නායක දිස්ත්‍රික් නායකත්වයේ වීම අභියෝගයක්ද? ඒ වගේම පරණායකෙන් තියනවද අභියෝගයක්? නෑ, සියලු දෙනාම උපරිම සහයෝගය ලබා දෙනවා. මං හිතන්නේ තරුණ ජවයත් එක්ක ගම්පහ දිස්ත්‍රික්කයේ සියලුම සංවිධායකතුමන්ලා එකතු කරගෙන ගම්පහ දිස්ත්‍රික්කය ඒ අභියෝගය බාරගන්න අපි ලෑස්ති. මේක තනියෙන් කරන්න පුළුවන් වැඩක් නෙමෙයි. මේ සියලු දෙනා එකතු කරගෙන අපි ඒ අභියෝගයට මුහුණ දෙනවා. මම විශ්වාස කරනවා අපි මෙතනින් ආරම්භ කරන ගමන ශක්තිමත්ව ඉදිරියට යන්න පුළුවන් කියන එක. සම්මානගත වීමක් වෙනවද? එක්සත් ජාතික පක්ෂයත් එක්කද? එක්සත් ජාතික පක්ෂයත් එක්ක සම්මානගත වීමක් සිදු වෙන්නේ නැහැ. නමුත් එක්සත් ජාතික පක්ෂයේ සියලුම බලවේග දෙවනි පෙළ බිම් මට්ටමේ ඒ සියලු දෙනා මේ වෙනකොට අපිත් එක්ක එකතු වෙමින් තියෙනවා. ආසන සංවිධායකරු
රාජ්‍ය සභා නගර සභාවර හිටපු මන්ත්‍රීවරු බිම්මට්ටේ මේ ක්‍රියාකාරීන් ඒ සියලු දෙනා අද සමගි ජන බලවේගයත් එක්ක එකතු වෙන්න කටයුතු වෙලා කටයුතු කරගෙන තියෙනවා අපි ආරාධනා කරනවා එක්සත් ජාතික පාක්ෂිකයන්ට අද රනිල් වික්‍රමසිංහ මැතිතුමා ඉදිරිපත් වෙන්නෙත් නැහැ රනිල් වික්‍රමසිංහ මැතිතුමා මැතිවරණයට එන්නෙත් නැහැලු මේ වෙලාවේ එක්සත් ජාතික පාක්ෂිකයන්ට සුදුසුම තැන සමගි ජන බලවේගය අපි ආරාධනා කරනවා සියලුම එක්සත් ජාතික පාක්ෂිකයන්ට එන්න අපිත් එක්ක එකතු වෙන්න කියන වර්තමාන ජනාධිපති සභාවේ ක්‍රියාකලාපයේ අනුර කුමාර දිසානායක මැතිතුමාට දැන් අවස්ථාව ලැබිලා තියෙනවා මේ රටේ ජනතාව තීන්දුවක් ලබා දීලා තියෙනවා එතුමා ඒ වේදිකාවල කිව්ව දේවල් ප්‍රායෝගිකව ඉටු කරා දැන් ඒ අවස්ථාව රටේ ජනතාව ලබා දීලා තියෙනවා අපි බලාගෙන ඉන්නවා එතුමා ඒක ඉටු කරයිද කියලා ඉතින් දැන් අපි පොඩ්ඩක් බලාගෙන ඉමු